සුබ දවසක් සියලු දෙනාටම. භාෂා සංවර්ධන ආයතනය වෙනුවෙන් 2024 පාඨමාලාවද සිසුන් ලියාපදිංචි කර ගැනීමේ අවසාන අදියර අවසාන මීටින් එකෙන් අපි අද මේ මොහොතේ හමු වෙන්නේ. ඔබ දන්නවා 2024 වසර මුල් කරගෙන අප ආයතනය විසින් ඩිප්ලෝමා පාඨමාලා කිහිපයක් ආරම්භ කිරීම කළා. ඒ යටතේ සෙසුන් රඳවා ගැනීම සිද්ධ කළා. ඔන්ලයින් පාඨමාලා සඳහා මෙම අදියරවල අපි අදියර තුනක් යටතේ සෙසුන් රඳවා ගත්තා. ඉතාමත්ම සුළු ආයතන පත්‍ර ප්‍රමාණයක් පමණක් පාඨමාලා කිහිපයක ඉතිරි වී තිබෙනවා. ඒ සඳහා හෙට සඳුදා සිට, එසේ නැත්නම් අද මේ මීටින් එකෙන් පසුව සිට එළමෙන සිකුරාදා මධ්‍යම රාත්‍රී 12 දක්වා අපි ලියාපදිංචි කටයුතු සිද්ධ කරනවා. ඉන්පසු 2024 වසර සඳහා නැවත පාඨමාලාවලට ඇතුළත් කර ගැනීමක් සිද්ධ වෙන එකක් නැති වේවි. ඒ අනුව මම හිතනවා ඔබ මේ විදිහට දැනුවත් ඇති කවර පාඨමාලාවද ඔබට සම්පූර්ණ කරගන්න අවශ්‍ය වෙන්නේ කියලා, සම්පූර්ණ කරගැනීමේ හැකියාව තියෙන්නේ කවර පාඨමාලාවද පිළිබඳව ඔබට යම් අදහසක් ඇති. ඒ අනුව විවිධ පාඨමාලා කිහිපයකට ඉතාමත්ම සුළු ආයතන පත්‍ර ප්‍රමාණයක් පමණ ඉතිරි වී තිබෙනවා මෙවර ආයතන කිරීම සඳහා. ඒ අනුව මේ සේලම ඩිප්ලෝමා පාඨමාලා මම කෙටියෙන් සඳහන් කරොත් ඩිප්ලෝමා ඉන් ඉංග්‍රීසි පාඨමාලාව සඳහා තවත් සිසුන් 15කටත් අඩු ප්‍රමාණයක්, අපි සමස්තයේ 15ක් කියලා කියනවා, 15කටත් අඩු ප්‍රමාණයක් බදව ගැනීමේ ඉඩකට තවදුරටත් ඉතිරි වෙලා තිබෙනවා. ඩිප්ලෝමා ඉන් තමිල් පාඨමාලාව සඳහා ඒකත් ළමයි 15කට අඩු ප්‍රමාණයක් තමයි, 12ක් 13ක් වගේ ප්‍රමාණයක් සඳහා පමණයි ඉඩකට ඉතිරි වෙලා තියෙන්නේ. ඒ වගේම ඩිප්ලෝමා ඉන් ICT පාඨමාලාව සඳහා ඒකෙන් සෙසුන් 15කට අවම ප්‍රමාණයක් අපි යන දර වශයෙන් මේ 15ක් ඉදිරිපත් පත්‍ර ප්‍රමාණය කියන්නේ. නමුත් 15කට තවම ප්‍රමාණයක් සඳහා පමණයි තවත් ඉඩකඩ ඉතිරි වී තිබෙන්නේ. ඒ වගේම ඩිප්ලෝමා ඉන් HR පාඨමාලාව සඳහා තවත් සෙසුන් 10ක පමණ ප්‍රමාණයකට ඇතුළත් වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඩිප්ලෝමා ඉන් ටීචර් ට්‍රේනින් පාඨමාලාව සඳහා තවත් සෙසුන් 8 දෙනෙකුට පමණ ඇතුළත් වීමේ හැකියාව තිබෙනවා මේ ටීචර් ට්‍රේනින් පාඨමාලාව සඳහා. ඒ වගේම අපි ඩිප්ලෝමා ඉන් කවුන්සලින් පාඨමාලාව විවෘත කළා. ඒක නම් මේ පෙබරවාරි මාසයේ මුල තමයි විවෘත කරේ. එහි අයදු පත්‍ර ප්‍රමාණය ඉතිරිව තිබෙනවා. කවුන්සලින් සඳහා අයදු පත්‍ර ප්‍රමාණය 32ක පමණ ප්‍රමාණයක් ඇතුළත් වීමට ඉඩකඩ තිබෙනවා. එතන මේ සියලුම පාඨමාලා ඔබට ඔන්ලයින් මාර්ගයෙන් හදාරන්න පුළුවන් පාඨමාලා. ඔබේ නිවසේ සිට ඔන්ලයින් සූම් එක හරහා දේශනත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට ප්‍රශ්න ඇති සමහරක් වෙලාවට ඔබේ විදේශයේ සිග්නල් නැති ප්‍රශ්න සූම් එකෙන් ලයිව් වෙන්න අපහසුතා. ඒ වගේම රැකියාවල කාර්යබහුල අයට සම්බ ලයිව් ක්ලාස් සඳහා සම්බන්ධ වෙන්න නොහැකියා ඇති. එනිසා මේ සෑම පාඨමාලාවකටම අදාළ මම මේ සියලුම පාඨමාලා මුල් කරගෙන මම පොදුවේ අදහස් දක්වන්නේ මේ සෑම පාඨමාලාවකටම අදාළව පටිගත කිරීම ලබා දෙනවා. සෑම දේශනයකම සම්පූර්ණ පටිගත කිරීම අන්ලිමිටඩ් බලන්න පුළුවන් විදිහට ඔබ විභාග දක්වාම ඔබට අවශ්‍ය කැමැති වාර ගණනක් නැවත නැවත බලන්න පුළුවන් විදිහට අපි පටිගත කිරීම ලබා දෙනවා. ඒ වගේම ඔන්ලයින් මාර්ගයෙන් පවත්වන පාඨමාලා තුළ ඒ දේශකවරු උපරිම පහසුකම් මේ ඔන්ලයින් ක්‍රමයත් එක්ක ලබා දිය හැකි උපරිම ඉහළම පහසුකම් භාවිත කරනවා. ඒ නිසා රෙකෝඩින් බලන ළමයට උනත් අපැහැදිලිතාවයකින් තොරව රෙකෝඩින් බලලා තමන්ට දේශනා ආවරණය කරගන්න පුළුවන්. ඒ වගේම රෙකෝඩින් බලද්දී උනත් සජීවීව සම්බන්ධ නොවන ළමයට යම් කිසි ප්‍රශ්නයක් ගැටලුවක් ආවොත් ඔබට ඒ ගුරුවරයාත් එක්ක සම්බන්ධ වෙලා ඒ ගැටලු निराකරණය කර ගැනීම අවස්ථාවක් පාඨමාලා කාලයේ ඇතුළත ලැබෙනවා. මේ සම්පූර්ණ පාඨමාලා සියල්ල එක් අවුරුදු පාඨමාලා වසරක කාලයක් තිස්සේ අපි මේ පාඨමාලා වසරක් තිස්සේ පවත්වනවා. මේ ආරම්භ වන පාඨමාලා මේ සියලුම පාඨමාලා මේ විදිහට දේශනා ආරම්භ කළ තියෙන්නේ. බොහොමයක් පාඨමාලාවල දේශන දෙකක් තුනක් විතර ප්‍රමාණයක් මේ විදිහට ආවරණය වෙලා තියෙනවා.
ඒ දේශනවල ඔබට රෙකෝඩින් ලබා ගන්න පුළුවන්. ඒ රෙකෝඩින් නැවත ස්ටඩි කරලා ඔබට ඒ පන්තියටම මේ ඉතිරි ඇඩ්මිෂන් ප්‍රමාණය යටතේ සම්බන්ධ වීමේ හැකියාව ලැබෙනවා. ඒතර මේකේදී ලියාපදිංචිය සඳහා අවශ්‍ය විස්තර මම ඔබට ලබා දෙන්නම්. ලියාපදිංචිය සඳහා ඔබ කළ යුතු වන්නේ රුපියල් 2000ක ලියාපදිංචි ගාස්තු ආයතනයේ ගිණුම් අංකයකට ගෙවලා අපි ලබා දෙන තියෙන WhatsApp දුරකථන අංකයේ ඔස්සේ මේක WhatsApp මාර්ගයෙන් ඉවන්න අපි ඉල්ලුම් කරලා තියෙන විස්තරات එක්ක සහ ඔබ අයදුම් කරන්න බලාපොරොත්තු වෙන පාඨමාලාව කවරේද කියලා සඳහන් කළ තමයි මේ විස්තර ටික ලබා දෙන්නේ. ඉන්පසු ආයතනයේ විසින් ඔබ ලියාපදිංචිය සිද්ධ කරලා ලියාපදිංචි අංකයක් ඔබ වෙත නිකුත් කරනවා. ඒ වගේම ඔබට වෙනම අයදුම් පත්‍රයක් ආයතනයේ විසින් ලබා දෙනවා. ඒක PDF එකක් ලෙස ඔබට ලැබෙවි. මේ අයදුම් පත්‍රය ඔබට පුළුවන් ඔබේ ප්‍රදේශයේ ඔබ ලංකාවේ කොහේ හිටියත් මුද්‍රණය කරලා ඒක සම්පූර්ණ කරලා ඒ සමග ඉල්ලුම් කරලා තියෙන ડોකියුමන්ට්ස් ඔබේ ඩෙන්ටි කොපියක් ඉල්ලලා ඒ වගේ තවත් ලේඛන කිහිපයක් ඉල්ලුම් කරා අපි මේ ලේඛන ටික සහිතව මේ අයදුම් පත්‍රය ලියාපදිංචි තැපෑරෙන් දින 30ක කාලයක් ඇතුළත ආයතනයට ලැබෙන්න සලස්වන්න. ඒ වගේම මේ සමග පාස්පෝර්ට් ප්‍රමාණයේ ඡායාරූප තුනක්ද ඔබ ලබා දිය යුතුයි ආයතනයට. ඉන්පසු ඔබ මේ ලියුම් කවරේ මේ අදාළ ડોකියුමන්ට් සහිතව ආයතන ලබා ගන්නට පසු ආයතනයේ විසින් ඔබගේ හැඳුනුම්පත සූදානම් කළා. හැඳුනුම්පත තැපැල් මාර්ගයෙන් නැවත ඔබේ නිවෙස්වලට ලබා දෙන්න කටයුතු සිද්ධ කරන ඔබට අදාළයේ විශ්වවිද්‍යාල ආයතනපත අපේ ආයතන විදිහින් නිකුත් කරන ආයතනපත ඔබට ලැබෙන්න කටයුතු පිළියෙල කරනවා. ඉතින් මේක තමයි සාමාන්‍ය ප්‍රොසෙස් එක. මේ ප්‍රෝග්‍රෑම් එක අවසානයේ එක් අවුරුදු පාඨමාලාවල ඒ අවුරුද්ද අවසානයේ ඒ කියන්නේ මේ අවුරුද්ද අවසානයේ ඩිසెంబර් මාසෙ වගේ වෙනකොට ඔබගේ ෆයිනල් එක්සෑම් අවසන් විභාග පවත්වනවා. ඒ විභාග පවත්වන්නේ බොහෝ දුරට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මහරගම තරුණ සේවා සභාවේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මහරගම සහ නුඹේකට රජයේ පාසල් වල වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මහරගම භාෂා සංවර්ධන ආයතනය තුළ වෙන්න පුළුවන්. මේ කවර හෝ ස්ථානයක පවත්වන විභාගෙට ඔබට සහභාගී වෙලා විභාගය සඳහා පෙනී සිටින්න සිද්ධ වෙනවා. ඉතින් සෑම කටයුත්තක්ම ඔබට ඔන්ලයින් මාර්ගයෙන් කරගන්න පුළුවන්. විභාගයට පමණයි ඔබ ෆිසිකලි සම්බන්ධ වෙන්න අවශ්‍ය වන්නේ. ඊට අමතරව ඔබ ඒ වන විට විදේශගත වෙලා සිටියොත් එහෙම නැත්නම් විශාල දරුණු අසනීප තත්ත්වයකින් ඔබ සිටියොත් මෙවැනි අවස්ථාවක ඔබට ඔන්ලයින් විභාගය සඳහා සාධාරණ හේතු මත අයදුම් කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ පිළිබඳ ඉදිරියේදී ලියාපදිංචියෙන් පසු විභාග කිට්ටු වෙනකොට ඒ අදාළ ක්‍රමවේද ආයතනය විසින් දැනුවත් කිරීම කරාවි. මෙහි අවසානයේ ඔබට ඩිප්ලෝමා සහතික ලැබෙනවා. මේ ඩිප්ලෝමා සහතික ලබා දෙන්නේ නිත්‍යානුකූලව ඔබ ඩිප්ලෝමා ධාරීන්සි බවට ඩිප්ලෝමා ලෝගෝ එක සහිතව ඔබ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ BMSH එක තුළ පවත්වන විශේෂ උත්සවයක් තුළින් ඔබට මේ සහතික පත්‍ර ඔබේ දෙමව්පියන් ඉදිරියේ ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඔබ මේ වන විටත් දැකලා ඇති මීට පෙර ආයතන විසින් පවත්වන දිනේ සුවිශේෂ වැඩසටහන ඩිප්ලෝමා ප්‍රදාන උත්සව. ඉතින් එවැනි අවස්ථාවක් එවැනි දිනයක් ඔබට ඔබේ නිවසේ සිටම උදා කර ගන්න පුළුවන්කම තියෙනවා අද මේ තියෙන ඔන්ලයින් ක්‍රමයක් සමග. හැබැයි අපිට කියන්න බෑ තවදුරටත් සමස්ත ගණනාවක් ඔන්ලයින් කරන්නේ මේ විදිහට මේ ආවේද කියලා. අපි දැනට දකින දෙයක් තමයි මේ සෑම පාඨමාලාවක්ම රජයේ පාඨමාලා රාජ්‍ය පාඨමාලා එනිසා අපි දැනට දකින දෙයක් තමයි ගොඩාක් මේ රාජ්‍ය පාඨමාලාව ඔන්ලයින් කරන්නේ ශීඝ්‍රයෙන් අඩු වීගෙන එනවා. ෆිසිකල් කරන්නට යොමු වෙනවා. එනිසා සමහරක් වෙලාවට 2025 26 වන විට ඔන්ලයින් පාඨමාලා නැති වෙන්නත් පුළුවන්. නමුත් ඔබට තාම 2024 වසර තුල අවස්ථාව තියෙනවා ඔබ ලංකාවේ කවර තැනක කවර ප්‍රදේශයක හිටියත් ගෙවල් වලට වෙලා ඔබ ඉන්න තැනකට වෙලා ඔබේ මොබයිල් ෆෝන් එකෙන් මේ දේශනාවත් එක්ක එකතු වෙලා ඔබේ ඩිප්ලෝමා ධාරී බවට පත් වෙන ඔබේ උසස් අධ්‍යාපන සීනේ සැබෑ කරගන්න හැකියාව මේ ඔස්සේ ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ සඳහා වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබිය යුතුයි. එසේත් නැත්නම් වයස අවුරුදු 17යි මාස කිහිපයක් හෝ පහු වෙලා තියෙන ඕන ඔබ ඩිප්ලෝමා විභාගේ ලියනකොට අවුරුදු 18 සම්පූර්ණ වී තිබිය යුතුමයි. ඒ වගේම උසස් පෙළ සමත් වෙන්න ඕන. නමුත් උසස් පෙළ අසමත් ළමයෙක් නම් ඒ සඳහා ඇතුළත් විය හැකි වෙනත් මාර්ග තියෙනවා. ඔබේ සේවා සහතිකයක් වෙන්න පුළුවන්, සේවා ඵලපුරුද්ද වෙන්න පුළුවන්, ඔබ හදාන්න තියෙන වෙනත් අධ්‍යාපන ලෙවල් එකක් වෙන්න පුළුවන්, NAQ මට්ටමක් වෙන්න පුළුවන්. මේ කවර හෝ මාර්ගයකින් ඔබට මේ සඳහා ඇතුළත් වෙන්න පුළුවන් උසස් පෙළ සමත් ශිෂ්‍යයෙක් නම්. ඒ වගේම
මේ වෙනත් අමතර සුසුකම් කිසිවක් නැත්නම් උසස් පෙළත් ඔබ අසමත් නම් ඔබට පුළුවන්කම තියෙනවා අප ආයතන විසින් පවත්වන සම්පූර්ණ නොමිලේ මාස 3ක විශේෂ වැඩසටහනක් අන්නේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඒ වැඩසටහන නොමිලේම ඉගෙනගෙන ඒ විභාගය සඳහා නොමිලේම සම්බන්ධ වෙලා ඔබට පුළුවන් ඩිප්ලෝමාව සඳහා ආයුධ කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඉතින් එවැනි ගැටලු තියෙන කෙනෙක් ඉන්නව නම් ඔබට පුළුවන් අපි ලබා දෙන ආයතන දුරකථන අංක ඔස්සේ ඒ ගැටලු සාකච්ඡා කරන එකට අවශ්‍ය විසඳුම් ලබා ගන්න හැකියාව ලැබේවි. ඒක මතක් කරන්න ඕන විශේෂ අවශ්‍යතා තියෙන ළමයි ඇති සමර්පිත පෙනීමේ ගැටලු ඇසීමේ ගැටලු තියෙන ළමයි ඇති. ඉතින් ඔබ හැම දිනාටම බාධාවකින් තොරව මේ පාඩ මලව හදාරන්න අපි උපරිම සහයෝගය දෙනවා. අපි දකින විශේෂ ලක්ෂණයක් තමයි ලංකාව පුරා බිහිවි පැතිරී ඉන්න සිංහල දෙමළ මුස්ලිම් විශේෂයෙන් මුස්ලිම් ඉස්සර ළමයි ප්‍රමාණයක් පාඨමාලා හදාරනවා, දමිළ ළමයි හදාරනවා, සිංහල ළමයි ති බහුතරයක් හදාරනවා, ඒ වගේම විශ්වවිද්‍යාල ළමයි අති බහුතරයක් වගේම රාජ්‍ය සේවකයෝ විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ විවිධ අවශ්‍යතා මුල් කරගෙන මේ පාඨමාලා සම්පූර්ණ කරනවා. අද වන විටත් ඇත්තම කිව්වොත් 2021 වන විට ලංකාවේ රාජ්‍ය සේවයේ දහස්සකට අධික ප්‍රමාණයක් ආයතනයෙන් ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා ලබා ගත්ත පිරිසක් රැකියාවල නිරත වී සිටි අපි කරන ලද සංගරණයකට අනුමැති වද වන විට ලංකාවේ රාජ්‍ය සහ පුද්ගලික කියන ආයතන දෙවර්ගයේ සහ විදේශ රටවල්වලත් අප ආයතන තුනෙන් උසස් අධ්‍යාපනය ලබා ඔවුන්ගේ සිහින ඔවුන්ගේ අභියෝග ඉලක්ක කරා ගිහින් ඒ අභියෝග ජය ගත්ත විශාල පිරිසක් අද සේවාවල නිරත වෙනවා කියන එකත් සතුටින් මතක් කරන්න ඕන. ඉතින් මේ පිළිබඳ ආයතනය පිළිබඳ ඔබට අවශ්‍ය සියලුම දැනුවත් කිරීම ඔබට ආයතනය පිළිබඳ බලන්න දේවල් කියවන්න දේවල් හැමදේම ඔබේ කණ්ඩායමට අපි දැනටමත් ලබා දෙලා තියෙන ඉදිරියටත් අපි ලබා දෙනවා. ඒක බලන්න ඔබට ආයතනය පිළිබඳ හොඳ අදහසක් ගන්න පුළුවන් වේවි. ඉතින් විශ්වාසයෙන් රාජ්‍ය ආයතනයක් තුලින් රජයේ ඩිප්ලෝමාවක් බලනතුව හදාරලා ඉහළ සුදුසුකමක් ලබාගෙන ජීවිතයේ උසස් අධ්‍යාපන කඩයිම සාර්ථක කරගන්න ජය ගන්න තියෙන ඔබටත් අවස්ථාව ව්‍යුක්ත කරලා තියෙනවා. ඉතින් ඔබට මේ පාඨමාලාවලට අදාළ සියලුම පරිපාලන කටයුතු සිදු කරන්න 077යි 496යි 60යි 90 කියන දුරකථන අංකය තුළින් මේක සෑම දිනකම උදෑසන 8ක් සවස 5ක් අතර විවෘත දුරකථන අංකයක්. හැබැයි ඉරිදා හැර ඉරිදා දවස ආයතන නිවාඩු දවසක් නමුත් ඉරිදා දවසට දේශන පවත්වනවා. ඒ වගේම සෑම දේශනයක්ම රැකියාකරණයට සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට රාත්‍රී කාලය සහ සත්‍යන්ත දිනවල් වල තමයි අපි දේශන පවත්වන නිසා රැකියාවක නිරත වී සිටින කෙනෙකුට උනත් බාධාවකින් තොරව ඔබට මේ අධ්‍යාපන කටයුතු හැදෑරීමේ හැකියාවත් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔබට නිර්මේෂණ කතරක් තියෙන පාඩේ සම්බන්ධ වෙන්න පුළුවන්. නිදුවයි කයි 400 55 දුරකට අවශ්‍ය ඔස්සේ දැන් ඔබට ගැටලුවක් ඇති මේ පාඨමාලා සඳහා දාස්තු කොහොමද ආය කරන්නේ කොහොමද කියක් ගෙවන්න ඕනද මම ඊළඟට ඒ කාරණය සඳහා යොමු වෙනවා. පාඨමාලාවල සෑම දාස්තුවක්ම වාරික 4කට කොටස් කරලා තියෙනවා. ඒ අනුව අවුරුද්දක කාලය තුල වාරික 4කින් ඔබට ගෙවීම කරන්න පුළුවන්. ඔබ ලියාපදිංචිය සඳහා රුපියල් 2000 ගෙවුවට පස්සේ ඔබට ලියාපදිංචිය ලැබෙනවා. ඒ වගේම ඔබට දේශන වලට සම්බන්ධ වීමේ හැකියාව ලැබෙනවා. පසුගිය අපි පාවිච්චි කරන දේශන දෙක තුනේ රෙකෝඩින් ලබා ගන්න සහ නිබන්ධන ලබා ගැනීම හැකියාව ඔබට ලැබෙනවා. ඉන්පසු ලියාපදිංචියෙන් දින 30ක කාලයක් ලැබෙන ඔබට පළවෙනි වාරිකයේ පළවෙනි ඉන්ස්ටෝල්මන්ට් එක ගෙවන්න ඉන්පසු අවුරුද්දේ අපි කාල තුනක් දෙසැම්බර් දක්වා කාල තුනක් වෙන් කරලා තියෙනවා. ඒ අදාළ කාල තුනේදී තමයි ඉතිරි වාරික ඒ අදාළ පාඨමාලාව වලට අදාළ ගෙවිය යුතු වන්නේ. ඉතින් මේකදී ඔබට ගෙවල් ගන්න පුළුවන් මත්තලේ සාධාරණ ගාස්තුවක් සහනදායක ගාස්තුවක් ඇතුලේ තමයි ආයතනයේ සිම් පාඨමාලා තීරණය කරන්න තියෙන්නේ. වෙනත් ආයතන වල රුපියල් 60,000කට වඩා වැඩි මුදලක් යන පාඨමාලා ඔබට ඉතාමත්ම සහනදායක ක්‍රමයට අවම ගාස්තුවක් ඇතුලේ භාෂා සමුද්‍ර ආයතනය තුලින් හදාරන්නත් රාජ්‍ය වටිනාකම ලබා ගන්නත් රජයේ පිළිගැනීම ලබා ගන්නත් රජයේ සහතිකයක් ලබා ගන්නත් ඔබට අවස්ථාව හිමි වෙලා තියෙනවා. හොඳයි අපි බලමු මේ පාඨමාලා වලට අදාළ ඔබ ගෙවිය යුතු ගාස්තු කවරේද ඒ පාඨමාලා වලට අදාළ ඉන්ස්ටෝල්මන්ට් කවරේද කියන එක අපි ඊළඟට බලමු.
හොඳයි, ඔබට ලැබිලා තියෙන පාඨමාලාවල දේශන කාලසටහන ඇතුළු සියලුම අන්තර්ජාතීය මේ PDF එක තුළ ඔබට ලැබෙනවා. මේ තුළ ඔබට ඉංග්‍රීසි පාඨමාලාවේ දේශන සෙනසුරාදා රාත්‍රි 5:00 අපි දාලා තියෙන්නේ. සම්පූර්ණ පාඨමාලාව ගස්ව අවුරුදු රුපියල් 30,000ක් වෙනවා. 7,500 වාරික 4කින් ඔබට ගෙවීම කරන්න පුළුවන්කම තියෙනවා. දෙවන පාඨමාලාව බදාදා රාත්‍රි 8:10 විරස්සා කරනයිට එන්න පුළුවන් වෙලාවල් අපි යොදාගෙන තියෙනවා. මේ හැම දේශනයකම රෙකෝඩින් ඔන් ඩිජිටල් ලැබෙනවා ඔබට. මේ සඳහා සම්පූර්ණ පාඨමාලා දාස රුපියල් 28,000ක් වෙනවා. 7,000 බැගින් වාරික 4කින් ඔබට මෙය වසරක් කාලයක් තුළ ගෙවීම කරන්න පුළුවන්. ICT ඩිප්ලෝමාව සඳහා අපි ඉරිදා උදෑසන 10 30 12 30 වෙලාව වෙන් කළ තියෙනවා. මේ සඳහා සම්පූර්ණ දාස රුපියල් 26,000යි 6,500 බැගින් වාරික 4කින් ඔබට මේ සඳහා ගෙවීම කරන්න පුළුවන් වසරක කාලය තුළ. HRM පාඨමාලාව සඳහා අපි සිකුරාදා රාත්‍රී 8 සහ 10 කියන වේලාවෙන් ඉඳලා තියෙනවා. මෙහිදී ඔබට සම්පූර්ණ දාස රුපියල් 32,000ක් යනවා. 8,000 වාරික 4කින් ගෙවීම කිරීමේ හැකියාව තියෙනවා. ගුරු පුහුණු පාඨමාලාව අපි ඉරිදා රාත්‍රී 8 සහ 10 කියන වේලාව තුන වෙන් කරන තියෙන්නේ. මේ සඳහා සම්පූර්ණ දාස රුපියල් 20,000 යන්නේ. රුපියල් 5,000 වාරික 4කින් ඔබට ඒ සඳහා ගෙවීම කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම මනෝවිද්‍යා හා උපදේශන පාඨමාලාව සෙනසුරාදා රාත්‍රී 8:30 10:30 දක්වා අපි දේශන වෙන් කළ තියෙනවා. ළමයින් ඉල්ලීමක් වෙනවා දැනට ලියාපදිංචි ළමයින්ගේ සිකුරාදා රාත්‍රී 8:30 10:30 දෙක මාරු කරන්න කියලා. එයින් අනුව සමහරක් කරන්න මේ දේශනේ සිකුරාදා රාත්‍රී 8:30 10:30 දෙක මාරු වීමක් කරන්න වෙන්න ඉඩ තියෙනවා. මේ සඳහා සම්පූර්ණ 34,000 ගාස්තුවක් යනවා රුපියල් 8,500 වාරික 4කින් ඔබට ගෙවීම් කිරීමේ කාලය වසරක් කාලයක් ලැබෙනවා. එනි මේ තමයි පාඨමාලා දාස්තු. මේ සියල්ලම දියා පදිංචි ගාස්තු රුපියල් 2000 පමණයි. ඔබ පාඨමාලා දෙකක් හැදෑරුවත් තුනක් හැදෑරුවත් එකම දියා පදිංචි ගාස්තු පමණයි ඔබ ගෙවීම යුතු වන්නේ. ඉතින් මෙන්න මේ ගාස්තු යටතේ මා ඔබට දැනුවත් කළ මේ සියලුම පාඨමාලා පිට ඔබට ඔබේ නිවසේ සිට ඔන්ලයින් මාර්ගයෙන් අදාරම් කරනවා. මේ සෑම පාඨමාලාවක්ම රජයේ සහතික ඔබ වෙත ලැබෙනවා. රාජ්‍ය වටිනාකම ඔබට ලැබෙනවා. ඔබගේ උසස් අධ්‍යාපන කඩයිම ඔබේ රැකියා කඩයිම ජය ගන්න ඔබට මහඟු අවස්ථාවක්. මේ තුලින් ලැබෙන මේ ඔන්ලයින් පහසුකම් නිසා ඔබ ඉතාමත් පහසුවෙන් ඔබ මොනතරම් කාර්ය බහුලුණත් මොනතරම් බාධක මොනතරම් ප්‍රශ්න මැද්දේ හිටියත් නිවසේ සිට ඔබේ කටයුතු පරමුණාකරණය කරගෙන දේශනාත් එක්ක එකතු වෙලා මේ ඩිප්ලෝමා දානයේ බවට ඔබට පත්වීමේ භාග්‍ය උදා කරගන්න හැකියාව තියෙනවා. ඉතින් එහෙමනම් මේ තමයි අපේ දැනුවත් කිරීම අද දවස තුළ. එයනු මම පෙර සඳහන් කළා වගේ ඉතාමත්ම සීමිත අයදුම් පත්‍ර ප්‍රමාණය පමණ ඒ පාඨමාලාවලට ඇතුළත් වීම සඳහා තව දුරටත් හැකියාව ලබා දෙන තියෙනවා. මම හිතන්නේ ඇතැම් විට මනෝවිද්‍යා හා මනෝපදේශ ඩිප්ලෝමා පාඨමාලාවකට පමණ මේ සතියට වඩා අමතර කාලයක් ඇතැම් විට ලබා දෙන්න පුළුවන්. මොකද ඒක පෙබරවාරි මාසේ ලියාපදිංචි නියුක්ත කරපු නිසා අනෙක් සෑම පාඨමාලාවක්ම ඩිප්ලෝමා ඉන් ඉංග්ලිෂ්, ඩිප්ලෝමා ඉන් තමිල්, ඩිප්ලෝමා ඉන් ICT, ඩිප්ලෝමා ඉන් HRM, ඩිප්ලෝමා ඉන් ටීචර් රනින් කේ මේ සෑම පාඨමාලාවක්ම මෙම සිකුරාදා වන විට මෙම සඳුදා සහ සිකුරාදා අතර කාලය තුළ ලියාපදිංචි අවසන් කරાવી අනිවාර්යව අවසන් කරනවා. ඒ වගේම මතක් කරන්න ඕන මේ දක්වා අපි සිකුරාදා දක්වා කාලය දුන්නත් අයදුම් පත්‍ර ප්‍රමාණය සීමිත නිසා දැන් අපි ගත්තොත් HRM එකේ මම හිතන්නේ මම පෙන්නන ළමයි 8ට විතර ප්‍රමාණයක්. ඒතර ඒ ප්‍රමාණය අඟහරු වාද වේදී සම්පූර්ණ වුණොත් අඟහරු වාද වේදී ලියාපදිංචි අපි අවසන් කරනවා. ඉංග්‍රීසි පාඨමාලාවට ළමයි 15 වෙන ආසන්න ප්‍රමාණයක් ඉන්නවා ඉඩකඩ තියෙනවා. හදිස්සිය අපි හිතමු පදාද වන විට මේ ළමයි 15 සම්පූර්ණ වුණොත් එතෙන් ලියාපදිංචි අවසන් කරනවා. ඒතර සිකුරාදා දක්වා ලියාපදිංචි දෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙන උපරිම සඳුදාත් සිකුරාදාත් අතර කාලය තුළ ලියාපදිංචි සිද්ධ කරගන්න. නමුත් මතක් කරනවා ඔබ ලියාපදිංචි බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ආයුම් පත්‍ර ප්‍රමාණය සම්පූර්ණ වුණොත් ඔබේ අවස්ථාව අහිමි වෙන්න පුළුවන්. එනිසා ප්‍රමාද නොවිය ඔබේ ලියාපදිංචි රුපියල් 2000ක් ගාස්තුව ගෙවලා ඔබ ලියාපදිංචියක් හෙවෙන් කරගෙන පාඨමාලාවට ඇතුළත් වෙන්න කියන එක ඉතාමත්ම සතුටින් මතක් කරනවා. ඉතින් මේ සඳහා අවශ්‍ය සියලුම පරිපාලන කටයුතු ඔබට මෙහි සඳහන් වන මෙන්න මේ අංකයේ ඔස්සේ 0.75 465 690 කියන මෙන්න මේ දුරකථන අංකයේ ඔස්සේ සේනම පරිපාලන කටයුතු සිද්ධ වෙනවා. සේනම ලියාපදිංචි කටයුතු මේ අංක ඔස්සේ සිද්ධ කරනවා. එයාම ඔබට පුළුවන් මේ අංක ඔස්සේ ලියාපදිංචි වෙන්න. ඊට අමතර ඕනෑම විස්තරයක් අපි මේ ඕනම අංකයකින් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් අපේ ප්‍රධාන අංකයේ ලියාපදිංචි අදාළ බිඳුව 75
496 අනුව නිසා මේ අංකයේ ඔස්සේ අදාළ කටයුතු සූදානම් කරගන්න කියන එක ඔබ සියලු දෙනාට කාරණිකව මතක් කරනවා. එවනම් අද දවසේ දැනුවත් කිරීම මෙතනින් අවසానයි. මම මේ දැනුවත් කරපු කාරණාවලට අමතරව ඔබට යම්කිසි ප්‍රශ්නයක්, විමසීමක්, අහන දෙයක් තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව විවෘත වෙනවා. ඔබට පුළුවන් අපේ ප්‍රධාන හොස්ට් එකට ඔබේ කාරණය, ඔබේ ප්‍රශ්නය මැසේජ් එකක් විදිහට යොමු කරලා අහන්න හැකියාව තියෙනවා. ඔබට ගැටලුවක්, ප්‍රශ්නයක් නැත්නම් මේකෙන් ඉවත් වෙන්නත් හැකියාව ලැබෙනවා. ඉතින් රාත්‍රී වේලාව නිසා මදනාටම සුබ රාත්‍රියක් කියලා මතක් කරලා අපගේ විශේෂ දැනුවත් කිරීම මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ගැටලුවක්, ප්‍රශ්නයක් තියෙන ඕනෑම කෙනෙක් ප්‍රධාන හොස්ට් එකට මැසේජ් එකක් විදිහට ඔබේ ගැටලු, ඔබේ කාරණය යොමු කරන්න කියන එක කාරණිකව මතක් කරනවා.